අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම දුෂානීනා නායක්කාර මුලින්ම අවධානය සිරස්තල වෙත මෙරට COVID-19 ආසාදිතින් ගණන 106ක් සෞඛ්‍ය අංශවලින් ජනතාවට තවදුරටත් උපදෙස් මේ වෙලාව ඉතාමත් භයානක අවස්ථාවක් අපි ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්නේ අපි අපේ අපේ කැපවීම අපි හැමදේනම කහ සමානව මේ සඳහා දායකත්වය ලබා දෙනවා නාවික හමුදාවෙන් විෂ බීජ හරන කුටියක් නිරෝධායනයට ලක් කළ තවත් පිරිසක් නිවෙස් බලා පිටත්ව යයි පොලිසියට ජය වේවා සියලුම ත්‍රිවිධ හමුදාවටම ජය වේවා ඉන්දියාවේ COVID-19 ආසාදිතව මියගිය ගණන 20ක් දක්වා ඉහළට. ස්විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතෙක් මිය යයි. මෙරටින් වාර්තාවන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව තරමක් අඩු වුවද එය කිසිසේත් සැහැල්ලුවට ගත හැකි කාරණයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට ඉරණවිල ප්‍රදේශයේ සැලසුම් කරන වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. හලාවත ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලේ COVID-19 රෝග සම්බන්ධයෙන් විමර්ශනය කරන රෝහලක් බවට පත් කිරීම ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. COVID-19 ආසාදිතයින් බවට සැක කරන පුද්ගලයින් වෙනුවෙන් සැලසුම් වන මෙම ගොඩනැගිල්ල ඊ රාත්‍රී නිරීක්ෂණය කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඇතුළු පිරිසක්. එම අවස්ථාවට යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද එක් වුණා. හමුදාව අපිට ලොකු සහයෝගයක් දෙරින්ද ඩොක්ටර් අවශ්‍යතාවයන් අපිට වඩා තේරෙන්නේ ඔගේ ටෙක්නිකල් පැත්ත ඕගොල්ලන්ට විෂ බීජ යනවද නැද්ද මිනිස්සු ඉන්න හොඳ කොහෙද නැති කොහෙද ඒවා කොහෙටත් අපි කියන්නේ පුළුවන් තරමක් අර ඩිස්ටන්ස්ම තියවලා වැඩේ කරවන්න ඒක කියන්නේ අපි බලනවා ඉතාලම ඉක්මනින් මේ පරිශ්‍රය රෝහලක් බවට පරිවර්තනය කරන්න COVID-19 සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් විදිහට අපි තීන්දුව කරගත්තේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් සැකකටයුතු රෝගීන් આવොත් 50කට මෙතන ප්‍රතිකාර ලබා දීමට පුත්තලම් දිස්ත්‍රික්කයේ නැත්තම් මේගමුවට උතුරෙන් ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන්ම තමයි මේ සහනයක් වශයෙන් මේ ස්ථානයේ මේ ලෑස්ති කරලා තියෙන්නේ යුද හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉංජිනේරුවන් යොදවලා වෛද්‍යවරුන් දෙන ආකාරයට හැකියමනින් මෙම ස්පිත්තාලයක් හැටියට පවත්වා ගන්න අපි උත්සාහ කරනවා සමස්ත පරිශ්‍රයම COVID-19 සැකකටයුතු රෝගීන් පමණයි ඇතුල් කරනු ලබන්නේ මේකම තමයි අපි හෝමාගම රෝහලට කරේ හෝමාගම රෝහලේ සාමාන්‍ය ක්‍රියා සම්පූර්ණයෙන් නවත්තලා එම රෝහල සම්පූර්ණ දැන් COVID-19 සැකකටයුතු රෝගීන් ඇතුල් කරන රෝහලක් සහ ඒ වගේම එම රෝහලේ කෙළවරේ නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වනවා මේතන උනත් කෙළවරේ පුළුවන් නිරෝධායනය කරන්න ඒ කරන්නේ සමූහ නිරෝධායනය නෙවෙයි යම්කිසි පුද්ගලයෙකුට ගෙදරක ඉඩ නැත්නම් එවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයාව නිරෝධායනය කිරීමේ හැකියාව තියෙනවා ඊයේ සහ අද තත්ත්වය හොඳයි නමුත් අපිට මේ කිසිවක් සැහැල්ලුවට ගන්න බෑ මේ අපගේ ක්‍රියාන්විතයේ දිගටම රැගෙන යා යුතුයි. විදෙස් රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් 497 දෙනෙකු අද පෙරවරු වේ පිටව ගියා. ඒ පොළොන්නරුව කන්දකඩු මඩකලප පුණානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානවල සිටයි. මඩකලප පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයින් 163 දෙනෙකුද අද පෙරවරුවේ ඉන් පිටව ගියා. ඔවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් වන අතර තවත් 200කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටිනවා. හොඳ මාමලාට ගොඩක් ස්තුතියි අපිට උදව් කරාට. උදව්වදා ඉතාමත් හොඳින් අපිට සැලකුවා. මම කියන හැමෝටම බිය නොවි මේකට සහභාගී වෙන්න කියලා තමයි මම කියන්නේ හැමෝටම. යුද හමුදාවේ නිලධාරි මේ සහෝදරයෝ වගේ අපි ළඟින් ඉඳලා අපිට උදව් කරා. ඒකට ගොඩක් පිං. ඒ වගේම දැනට හිර වෙලා ඉන්නවා අපේ ඉතාලියේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ අයව මෙහෙට ගෙන්න ගන්න මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න කියලා. මේ අතර දියතලාව ප්‍රදේශයේ නිරෝධායනය වූ 309 දෙනෙකු අද පෙරවරු වේසිය ගම්පෙම්බලා පිටත්ව ගියා.
කොළඹ, මහනුවර, අනුරාධපුර, ගල්ල සහ මාතර ප්‍රදේශවලටයි එම පිරිස පිටත්ව ගියේ. මේ අතර පොළොන්නරුව කන්දකඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ 25 දෙනෙකුද අද පෙරවරුවේ පිටව ගියා. ඉතාලියේ සිට පැමිණි ඔවුන් කොළඹ වෙන්නප්පුව කුරුණෑගල පදිංචිකරුවන්. ගුවන්තොටුපලින් අපි ආපු අවස්ථාවේ බොහෝ දුරට අපි ළඟ හිතේ සැකයක් තිබුණා මේ කටයුතු සම්බන්ධව. නමුත් ආවට පස්සේ තමයි තේරුනේ මේකේ වටිනාකම. සමහරක් අයගේ වැරදි තියෙනවා. ඒ වගේ කතා කරලා වැඩක් නැහැ. නමුත් 85% හොඳ කුජලේ හිටියා. අතිවිශිෂ්ටයි අපේ හැමදාම ඇත්තටම අතිවිශිෂ්ටයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් සිය නිවෙස්වලට යොමු කිරීමට ඊයේ තීරණය කළා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන කලාපයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම මත සමග නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට සිය ගම්බිම්වලට යාමට නොහැකි වුණා. එම හේතුව මත ඔවුන් ආහාර පාන පවා ලබා ගැනීමේ අපහසුතාවයට පත් වුණා. ඒ පිළිබඳ සොයා බැලූ කටුනායක පොලිසියේ නිලධාරීන් අපහසුතාවයට පත් වූ සේවක සේවිකාවන්ට ආහාර පාන ලබා දීමටද කටයුතු කළා. පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටුනායක නිදහස් වෙළඳ කලාපයට පැමිණ එහි නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. එහිදී තීරණය කෙරුණේ පවතින තත්ත්වයේ හේතු කොටගෙන අදාළ සේවක සේවිකාවන් තම ගම්බිම් වෙත පිටත් කර හැරීමටයි. ඒ අනුව අද අලුයම සිට ඔවුන් පිටත් කර හැරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. එතන ගොඩක් බෝඩිං වෙලා හිටපු ළමයි හිර වෙලා හිටියා. බෝඩිං වල කන්න බොන්න නැතුව සල්ලි නැතුව හිටියා. ගොඩක් හොඳයි කරන මේක. තමයි හොඳයි. අපි ගොඩක් හිර වෙලා හිටියේ බෝඩිං වලට වෙලා. අපේ ගෙවල් වලට යන්න විදියක් නැතුව බස් ඇඳිලි නීතිය දා අපි සයන්න තිබුණේ. මේ ඇත්තටම සතුටුයි මේ වගේ ගත තීන්දයක් හින්දා අපිට ගෙවල් වලට යන්න. මාර්තු 17 වෙනිදා ඉඳන් ඉන්නවා. ගොඩාක් සතුටුයි. ඉතින් ගෙදර යන්න තමයි බලාගෙන හිටියේ. මේ අභිවස්ථාව ගොඩාක් සතුටු වෙනවා. මොකද අපි මේවා හිර වෙලා ඉන්නේ වැඩි වෙනදා ගෙවල් වලට ගිහිල්ලා සපහසු ඉන්න. අද උදැසන ආරම්භ කෙරුණු එම කටයුත්ත මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ චන්දන පුසවෙල. අයිබෝන් චන්දන. ආයිබන් සුබ මධ්‍යහනක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කටුනායක නිදහස් වෙළඳ කලා පරිශ්‍රයේ තත්ත්වය පිළිබඳව සොයා බලන්න අප කණ්ඩායම දැන් ඇවිලින්න කටුනායක නිදහස් වෙළඳ කලා පරිශ්‍රයට. ඔබට පෙනෙනවා ඇති තරුණ තරුණියන් විශාල පිරිසක් තමන්ගේ නිවෙස් වෙත යන්නට මේ නිදහස් වෙළඳ කලාපයේ මේ ස්ථානට රැඳී සිටින ආකාරය. අද අලුයම සිට තමයි මොවුන් මේ විදිහට ඇවිල්ලින්නේ. රජය විසින් සහන වැඩපිළිවෙලක් යටතේ තමයි මොවුන්ට මේ කටයුත්තට ඉඩ ප්‍රස්තාව ලබා දුන්නේ. ඉතින් ඇතැම් අය නම් චෝදනා කරන උදේ ඉඳන් අපි මේ ස්ථාන රැඳී සිටිනවා, තාම බස් රථයක් නැහැ කියලා. තරහ ගන්න කාරණාවක් නෙවෙයි. මොකද මේ ඇඳිරි නීතිය පනව ඇති මොහොතේ ඔබට යම් අවස්ථාවක් ලබා දුන්නේ ගම්බිම් බලා පිටත් යන්නට. විශාල තරුණ තරුණියන් පිරිසක් මේ විදිහට ගම්බිම් බලා පිටත් කර හැරිය යුතුයි. ඉතින් ඒ කටයුත්ත කරනකොට සුළුසුළු අඩුපාඩුකම් වෙන්නට තියෙනවා. ඉතින් තරහ ගන්නට එපා කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරන ගමන් තමයි සඳහන් කළ යුතුයි. ඔවුන්ට බස්සතවලට නැංවීමට මත්තෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයක භාජනය කිරීමෙන් පසුව තමයි මෙම ස්ථාන රැගෙනවිත් අදාළ ප්‍රදේශවල බස් රථවලට යොමු කරන්නේ. ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් තමයි ඒ. මොකද යම්කිසි අයෙකුට කොරෝනා රෝගය හෝ යම්කිසි රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඔවුන් හඳුනා ගන්නවා. ඔවුන් කිසිවෙකු ගම්බිම් බලා පිටත් හරින්නේ නැහැ. මේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ඇඳිරි නීතිය පනව ඇති මොහොතේ අපහසුතාවයට පත් ඇති තරුණ තරුණියන් තමයි මේ විදිහට තමන්ගේ ගම්බිම් බලා යොමු කරන්න පියවර ගත්තේ. ඒ කටයුත්ත මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් අද උදෑසන සිට මේ කටයුතු සිද්ධ වෙනවා. තවත් පැය කිහිපයක් ගත වෙයි මේ කටයුත්ත නිමාවට පත්වන්න. බලධාරීන් සඳහන් කරා මේ වන විට බස් රථ 200කට ආසන සංඛ්‍යාවක් එක් එක් ප්‍රදේශ වෙත යොමු කර හැරී බව. ඉතින් අපි මතක් කරන්නට ඔබට ඔබ ගෙදරට ගිහිල්ලා අසල්වැසියන් සමග කතා බහ කරන්නට යන්න එපා. අසල්වැසියන් නිවෙස් වලට යන්න එපා. ඔබ ඔබගේ නිවසට වී සිටින්න. ඔබ මේ නිවසට යොමු කරන්නේ ඔබ අපහසුතාවයට පත්ව සිටින නිසා. ඉතින් ඒ
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමන්ගේ නිවෙස් වෙත ගිහිල්ලා කටයුතු කරන්න කියලා අපි ඔබෙන් යලිත් සිහිපත් කරනවා. එසේනම් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට සමුගන්නට අවසරයි. කුමාර ජයවර්ධන සමගින් මම චන්දන පුස්සවෙල කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ සිට. ස්තුතියි චන්දන. මේ අතර අද උදෑසන කොළඹ කැලෑපොළට සහ කොළඹ මැනින් වෙළඳපොළට විශාල වෙළඳුන් පිරිසක් එළවලු සහ අනෙකුත් ආහාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. එහිදී කැලෑපොළේ කූට ලෙස වෙළඳාම් සිදු කළ වෙළඳුන් තිදෙනෙකු පාරිභෝගික සේවා අධිකාරිය සහ කළ මෙහෙයුමකදී පොලිසිය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අද උදෑසන කැලෑපොළෙන් එළවලු මිලදී ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටියා. එසේ එළවලු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ට ඇසෙනසේ මිල ගණන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කර තිබුණා. මේ අතර මීට ස්වල්ප වේලාවකට පෙර අප කොළඹ මැනින් වෙළඳපළේ විශේෂ සංචාරයක් සිදු කළා. එහිදී අපට දක්නට ලැබුණේ ඊයේ දිනට සාපේක්ෂව අද දින විශාල වෙළඳුන් පිරිසක් එහි පැමිණ සිටි බවයි. දැන් අද මැනින් වෙළඳපොළට 10,000කට වඩා ජනතාව මෙහි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ මීටරයක් දුරින් නම් කිසිම ජනතාවක් මෙහි ඉන්න ආකාරයක් අපට පේන්නට නැහැ. බොහෝ අය මුට්ට කරගහගෙන එළවලු ගෙනිනවා. වෙනදාටත් වඩා එළවලු පැමිණ ඇති බව තමයි අපිට මැනින් වෙළඳපොළෙන් ආරංචිය ලැබුණේ. දැන් මොකද්ද අද මෙහි තත්ත්වය? මම හිතනවා මේ මැනින් වෙළඳපොළ අද මේ තත්ත්වයට ව්‍යාපාරය එකතු කරන්න පුළුවන්කම ඇති වුණේ ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව පාරිභෝගික අධිකාරියට ආවාසන හන්ත සිදුවීමක් සිද්ධ වුණා. මොකද මැනින් වෙළඳපොළේ ව්‍යාපාරිකව වැඩිමිලට එළවලු විකිණීමේ ඒ අනුව අද දිනේදී එවැනි ආකාරයෙන් කූට වෙළඳුන් වැඩිමිලට එළවලු විකුණුනාද යන්න පිළිබඳව අධීක්ෂණය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබුණා. දැන් මේ වන විට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා මැනින් වෙළඳපොළේ ව්‍යාපාරික කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අධීක්ෂණයට මෙහි පැමිණ තිබෙනවා. මොන වගේ ක්‍රියාදාමයක්ද මෙහි සිදු කර තිබෙන්නේ? ඊයේ දවසේ මැනින් පොදු වෙළඳපොළේ මිල ගණන් සම්බන්ධ භාණ්ඩවල පැමිණිලි කීපයක් ලැබිලා තිබ්බා. අද දවසේදී පාරිභෝගික අධිකාරියත් පොලිසියත් විසින් ඉතා පැහැදිලිවම මෙම ස්ථානයේ එළවලු සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් නියම කරලා තියෙනවා. ඒ වගේම පොලිසිය විසින් මේ මිල ගණන් නිතරම ශබ්ද විකාශ යන්ත්‍රවලින් නිවේදනය කරන යනු අද දවසේදී ඒ නියම කරපු මිල ගණන් වලට තමයි මේ භාණ්ඩ අලෙවිලා තියෙන කාරණාව අපිට පොලිසියට දැනගන්න ලැබුණා. ඒ වගේම අද දවසෙත් වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන්න උත්සාහ කරපු පුද්ගල 3 දෙනෙක් පමණ මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියත් පාරිභෝගික අධිකාරියත් කරපු වැටලීමකදී අත්දැකීම් කරන් තිනවා. දී දැන් මේ වෙන විට මැනින් වෙළඳපොළේ සභාපතිතුමා අපි සමග ඉන්නවා. ඊයේ දිනේදී ඔබතුමන්ලාට ලොකු කීර්ති නාමයට ඩෝ කැලලක් වුණා. මොකද ගිනි ගණන් වලට ජනතාවට කන්න බැරි ගිනි ගණන් වලට එළවලු විකුණලා මැනින් වෙළඳපොළ අප කීර්තියට ලක් කරා. ඒ නිසා අද එය නැති කිරීමට ඔබතුමා පියවර ගන්නවා කිව්වා. මොනවද කරලා තියෙන්නේ? ඊයේ දිනේ සිද්ධ වුණේ බඩු ප්‍රමාණය බොහොම සීමිතයි, පැමිණිච්ච ප්‍රමාණය අසීමිතයි. එම නිසාවට මේකේ වෙළෙන්දෙක් දෙන්නේ හිටියත් බඩු ගන්න පැමිණිච්ච පිටස්තර පුද්ගලයන් විසින්ම තමන් ගෙනාපු එවලෙ මිලදී ගත බඩු එයයි එවලම එතනම තියලා අලවි කරපු සිදුවීම් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒක නිසා අපිට යම්කිසි අපකීර්තියක් ලැබුණා නම් අද අපි දන්නවා ඒ ජනතාවට ඊයේ වගේ නෙමෙයි අද බෝංචි රුපියල් 120ට කැරට් 150ට අද මිලදී ගන්න පුළුවන්. යාපනය දිස්ත්‍රික්කය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්කවලට සහ පුත්තලම දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැය 8කට අද ඉවත් කෙරුණා. එසේ ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද පසුරු 2කට යලි පැනවෙනු ඇතේ. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හමුවේ දිවයින පුරා ඉඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ පසුගිය සිකුරාදා සිටයි. දිවයින තුළ ඉඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව එය කොටස් 3කට වෙන් කර දැක්විය හැකි. උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 4ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන් එක කොටසකට අයත් වනවා. ඉතා අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක අයත් බස්නාහිර පළාත මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ අනෙක් කොටසට අයත් වනවා. ඇඳිරි නීතිය පනවන වේලාවන් අනුව සෙසු දිස්ත්‍රික්ක 16 අයත් වන්නේ අනෙක් කොටසටයි. කිසි වෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන අතර ඊට යාපනය දිස්ත්‍රික්කයේ ඇතුළත් කෙරුණේ ඊයේ දිනේදී. මේ අතර බස්නාහිර හා උතුරු පළාත මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 16 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි මාර්තු 30 වෙනි සඳුදා පෙරවරු 6ට ඉවත් කර යළි පසරු 2කට පැනවීමට නියමිතයි.
කිසිවිතත් පුත්තලම වවුනියාව මන්නාරම කිලිනොච්චිය සහ මුලතිව වෙන දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට තාවකාලිකව ඉවත් කෙරුණා. එය අද පස්වරු 2ට යලි පැනවෙන අතර රජය ඉල්ලා සිටින්නේ සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සිය අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කරගන්නා ලෙසයි. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග වවුනියාව නගරය අද උදෑසනම ජනතාවගෙන් පිරී ගියා. මාම මේ රැඳී සිටින්නේ වවුනියාව එළවලු තොග වෙළඳපොළ. මේ වෙන තොග වෙළඳ ඉතාමත් කාර්යබහුල ස්ථානයක් බව අපට පෙනී යනවා. එමෙන්ම ATM යන්ත්‍ර සහ ඉන්ධන පිරවුම් හල් අසලද දැඩි පෝලිම් අපට දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීතියෙන් පීඩාවටපත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දිලිඳු පවුල් වෙත තිරිඟුපිටිය ඇතුළු වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී දිස්ත්‍රික්කයේ ගම්මාන වෙත ගොස් දිලිඳු ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණේ යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්. අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග පුත්තලම නගරය ජනතාවගෙන් පිරී ගියා. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ වෙනදාට ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසු පවතින වාහන තදබදය අද දිනයේ දක්නට නොලැබුණු බවයි. මා රැඳී සිටින්නේ පුත්තලම නගරයේ පොදු එළඳ සංකීර්ණයේ. අද උදෑසන 6ට පුත්තලම් දිස්ත්‍රික්කයට පනවති ඇඳිරි නීති ඉවත් කෙරුණා. නැවත අද සවස 2ට මෙම ඇඳිරි නීති ක්‍රියාත්මක කිරීම නියමිතයි. ජනතාව යහුසුලුව තම අත්‍යවශ්‍ය බඩු වාහනයදී භාණ්ඩ රැගෙන යාම සඳහා පුත්තලම නගරයට පැමිණෙන ආකාරය දැක්කන පුළුවන්. මා පසුපසින් දිස් වෙන පොදු එළඳ සංකීර්ණයේ මේ වන විට ජනතාවගෙන් පිරි ඉතිරි තිබෙන තම බඩු වාහනයදී මිලදී ගැනීම සඳහා පුත්තලම නගරය සඳහා ආරක්ෂා මේ වන විට යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකාය නාවික හමුදාව සහ පොලිසිය මේ වන විට ආරක්ෂක කටයුතු වල යෙදමින් සිටිනවා. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන් දිවයින පුරා ප්‍රදේශ රසක ක්‍රියාත්මක වුණා. රුපියල් 750ක් වටිනා එළවලු මලු 1500ක් ප්‍රදේශයේ පවුල් වෙත දිවා සහ රාත්‍රී කාලයේ බෙදා දීම සිදු කෙරුණේ තංගල්ල පොදු වෙළඳ සංගමයේ මූලිකත්වයෙන්. මිරිසවැටිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් ප්‍රදේශයේ පවුල් 500කට වියලි සලක බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේද දායකත්වයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වාහල්ගොල්ලෑව ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් තම ගම්මානයේ පවුල් 350කට රුපියල් 650ක් පමණ වටිනා එළවලු මලු නොමිලේ බෙදා දීම සිදු කළා. ගාල්ල ප්‍රදේශයේදී වෙනිම භාණ්ඩ බෙදා දීමේ කටයුත්තක් සිදු කෙරුණේ මේ අයුරින්. මීගමුව මහනගර සභාවේ මැදිහත්වීමෙන් එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුත්තක් ඊයේ දිනේදී සිදු කෙරුණා. සූරියව ප්‍රදේශයේදීද වෙනි භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් සිදු කෙරුණේ මෙලෙසින්. මේ අතර බෙල්ලන්විල ප්‍රදේශයේ ජනතාවට පාන් බෙදා දීමේ වැඩසටහනක් ඊයේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණේ මේ අයුරින්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නීති කඩකළ පුද්ගලයන් 4008 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ පිළිබඳව සහ මෙවන විට තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ටාශය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස පැහැදිලි කළා. පසුගිය පැය 24 ඇතුළතදී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 533ක් අත්අඩංගුවටගෙන වාහන 98ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිත 4018ක් වාහන 1033ක් පොලිස් භාරයට අරගෙන තිනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය සිය උපරිම දායකත්වයේ රජය ගෙන යන මේ වැඩපිළිවෙල සඳහා ලබා දීම පිණිස සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. පොලිස්පත්තුමා විසින් සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා මෙම අවස්ථාවේදී සිය උපරිම කැපවීම සහ දායකත්වය මෙම වැඩපිළිවෙල සඳහා ලබා දෙන ලෙස.
එවගේම රටේ සමස්ත බහුචර ජනතාවක් ඇඳිරි නීති සහ නිරෝධායන රීති වලට අවනත වෙමින් කටයුතු කරමින් සිටිනවා. ඒ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් ඉවසීමෙන් යුක්තව මෙම කටයුත්ත සඳහා සහාය වන්න කියා. මෙම රජයගෙන යන වැඩපිළිවෙල මේ වෙන විට ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බැවින් ඒ සඳහා ඔබගේ දායකත්වය තවදුරටත් උපරිම වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. දැන් කෙටි විරාමයක්. මෙරට තුළ COVID-19 හෙවත් නව කොරෝනා ආසාධිත බවට තහවුරු වූ රෝගීන්ගේ ගණන මේ වන විට 106 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රෝගීන් 100 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රුහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර එම රෝගීන් 100 දෙනා අතරට විදේශිකයින් 30 දෙනෙකුද ඇතුළත්. ඊයේ රාත්‍රියේ වාර්තා වූ COVID-19 ආසාධිතින් සිව් දෙනාද සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතින් සංඛ්‍යාව 106ක්. ඒ අනුව රෝගීන් 100 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර එම වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයන් 237 දෙනෙකු දිවයිනී රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. එමෙන්ම ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතින් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව යාමත් සමග චීන ජාතික කාන්තාවද ඇතුළුව මෙරට එම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනෙකු සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දැනට ප්‍රතිකාර ලබන රෝගීන් 100 දෙනා අතරට විදේශිකින් 3 දෙනෙකුද අයත්. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තවදුරටත් වැදගත් වන බවයි. සැලකිය යුතු පිරිසක් ඉන්නේ නිරෝධායනයට ලක්කර ඔවුන් අතරින් හමුවෙච්ච රෝගී. නමුත් තවමත් අපිට දැන් පහුගිය සති දෙක ඇතුළත විදේශයකට ගිහින් ලංකාවට ආපු අයගෙන් අය හෝ උන්ගෙන් ආශ්‍රිතින්ගේ රෝගය වැළඳිච්ච අය තවමත් වාර්තා වෙනවා. ඉතින් තවමත් ඒ අවධානම තියෙනවා මේ සමාජය තුර පැතිරෙන්න. ඒක තමයි අපි කියන්නේ ජනතාවට ගෙදරටම වෙලා ඉන්න කියලා. මේ දක්වා අපිට රෝගීන් හමු වෙලා තියෙන්නේ ඉතාමත් මේ රෝගියෙකුගේ ආශ්‍රිතින් නිසා සමාජය තුළ පැතිරීමක් තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තවමත් අපි ඉන්නේ මේ රෝගය පාලනය කරගත හැකි මට්ටමක. ඒ පාලනය කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා යම්කිසි විදියකින් රෝග ලක්ෂණ නැතුව යම්කිසි රෝගියෙක් ඉන්නවනම් එයාගෙන් තවත් අයට යන්නේක වළක්වා ගැනීම. ඒ සඳහා සියලුම දෙනා තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා ඉන්න ඕන. අපේ කැපවීම අපි හැම දෙනාම කහ සමානව මේ සඳහා දායකත්වය ලබා දෙනවා. මේ අතර මෙරට තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ස්වර්ණවාහිනියේ අද උදෑසන අද දවස වැඩසටහනේදී මෙලෙස අදහස් පළ කළා. දැන් බොහෝ දෙනා කියන කතාවක් තමයි මේ සමහර දවස්වල අපේ රෝගීන් වාර්තා වුණේ නැහැ. පහුගිය සතියේ මුළු සතිය පුරාවටම රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් විතර තමයි අපේ ආයතනයෙන් වාර්තා වුණේ. එතකොට මේ නොහික්මුණු සමාජ මාධ්‍ය ජාලා සහ ගොසිප් නාලිකාවල පළ වුණා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ දැන් හරියට කෙරෙන්නේ නැද්දෝ කියලා. ඒක වැරදි. හැබැයි ඒ දවස්වලම අර IDH රෝහලේ සහ අනෙකුත් රෝහල් වල ඉන්න රෝගේ තියෙන රෝගීන්ගේ සාම්පල අපි නැවත නැවත පරීක්ෂා කරනවා. කවද්ද මේගොල්ලෝ මේ රෝගයෙන් නිදහස් වෙන්නේ කියලා බලාගන්න. ඒ හින්දා මුලින්ම මම අවස්ථාව හම්බෙච්ච වෙලාවේ මේ ගොසිප් සහ සමාජ මාධ්‍ය ජාලවල මහත්ම මහත්මීන්ට කියන්නේ කරුණා කරලා විද්‍යාත්මක සත්‍ය කරුණු විතරක් කියන්න. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වෙන්න පුළුවන්. ඒකමක වෙන්න දෙන්න එපා. මේ වෙලාව රට තියෙන්නේ මේ කොච්චර අඩුවේගෙන ආවත් ගිනි කන්දක් උඩ. මේක පුපුරන්නේ නොහික්මුණු මේ රටට අසාධාරණේ කරන මිනිස්සු ටිකක් හින්දේ නිසා මේ වෙලාව ඉතාමත් තිශේ වැදගත් ඉතාමත් භයානක අවස්ථාවක්. අපි ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ විෂබීජහරණ කුටියක් හඳුන්වා දී තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයන් පිටසක් විසින් මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කර තිබෙනවා. එකවර මුළු ශරීරයේම විෂබීජහරණයේ සිදු කිරීමේ හැකියාව පවතින මෙම කුටිය ඉදිරියේදී මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්වලද ස්ථාපිත කිරීමට නියමිතයි. මේ අතර නාවික හමුදාව විසින් ඊයේ දිනේ රාගම නගරයේ ස්ථාන කිහිපයක විෂබීජානුහරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ මෙලෙසින්. දැන් තවත් දේශීය ප්‍රවෘත්ති.
ස්වයං නිරෝධායනයට ලක්වුණු පුද්ගලයන් සිටින නිවෙස්වලින් බැහැර කෙරෙන කසල නිසි පරිදි කළමනාකරණය නොකළහොත් COVID-19 වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂකවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ වෙනදා සිදු කරන අපද්‍රව්‍ය වෙන් කිරීමට අමතරව ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයාගෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය වෙනමම පළාත් පාලන ආයතන වෙත ලබා දිය යුතු බවයි. සමස්ත ශ්‍රී ලංකාවේ ස්වයං නිරෝධායන ලක් කරපු පුද්ගලයන් 23000 කට ඉන්නවා. මේ 23000 දවසකට මෙට්‍රික් ටොන් 10ක් 11ක් විතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන්. ඒතර මේ අපද්‍රව්‍ය තුලිනුත් අර COVID-19 වෛරසය ආපහු සමාජගත වෙන්න පුළුවන්. අපි දැනගන්නට ඕනේ මේ අපද්‍රව්‍ය වල තියෙන අවදානම සහ කළමනාකරණය සම්බන්ධයෙන් කරුණු අවබෝධ කරගත යුතුයි. මේ අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්‍රධානතම ගැටලුව තමයි මේ ස්වයං නිරෝධායන ලක්වන ගෙවල් වලින් අපද්‍රව්‍ය වැඩියෙන් ජනනොත් එහෙම අපිට වැඩි කාර්යභාරයක් කරන්න වෙනවා. ඒ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ඒ නිසා අපි පළමුවෙන්ම කළ යුත්තේ මේ නිවාස මගින් ජනන අපද්‍රව්‍ය හැකිතාක් දුරට අවම කරන්න ඕනේ. ඒ නිසා අපද්‍රව්‍ය වෙන් කිරීම කළ යුතුයි. අපි මෙතෙක්ල් පුරුදු වෙලා හිටියේ ප්‍රධාන වශයෙන් ඉඳුල් අපද්‍රව්‍ය ටික වෙන් කරන්න ඕනේ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය වෙන් කරන්න ඕනේ, අවශේෂ අපද්‍රව්‍ය. හැබැයි මේ COVID-19 වෛරසය ස්වයං නිරෝධයන් ලක් කරපු නිවාස වලින් අපි බලාපොරොත්තු වෙන තවත් අපද්‍රව්‍ය කාණ්ඩයක් වර කරයි කියලා. ඒ තමයි විශේෂයෙන්ම ඒ ආසාදනය වුණයි කියලා සැක කරන පුද්ගලයන්ගෙන් ජනන එක නෑම අපද්‍රව්‍ය තියෙනවා. එලාගේ මාස්ක් වෙන්න පුළුවන්, අත්වස්න වෙන්න පුළුවන්, ලේන්ස් වෙන්න පුළුවන්, නැත්නම් ටිෂු කඩදාස් වෙන්න පුළුවන්. ඒවා ටික අපි විශේෂයෙන්ම හතරවෙනි කාණ්ඩයක් හැටියට අපි වෙන් කරගත යුතුයි. ඉතින් අපි ඊළඟ බලමු කොහොමද මේටි කළමනාකරණය කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කළ යුතුයි අර විශේෂිත අපද්‍රව්‍ය කාණ්ඩේ. මොකද ඒකෙන් තමයි බොහෝ විට මේ COVID-19 වෛරසයේ ඇතයි කියලා අපි සලකන්නේ. ප්‍රතිචක්‍රීකරණ ආයතනයන් ඒ ස්වයං නිරෝධායන කරන ගෙවල් වලින් ස්වයං නිරෝධායන කරන කාල සීමාව දින 14ක් කියලා කියනවා. ඒ දින 14ක් ඉක්ුත් වෙලා පැය 72ක් යනකම් ඒවා පිටට ඒව ප්‍රතිචක්‍රීකරණ ආයතන වලට නොදිය යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් ඒ ගෙවල් වල ප්‍රජාව කටයුතු කළ යුතු වෙනවා. මේ අපද්‍රව්‍ය ටික පළාත් පාලන ආයතන ළඟාවට පස්සේ මොකද කරන්න කියන කාරණා තමයි ඊළඟ ගැටලුව. අනිවාර්යෙන්ම අපි පුළුස්සනට ඕනේ. සමහර පළාත් පාලන ආයතන වලට දාහනාගාර නැහැ. ඉතින් අපිට මේ වෙලාවේ අපි නිර්දේශ කරනවා මේ අපද්‍රව්‍ය ටික අපිට පුළුවන් නම් ආදාහනාගාර ක්‍රිමටෝරියම් වල ඒ උෂ්ණත්වයට ගිහිලා ඒවා පුච්චන්න පුළුවන්. දැන් ක්‍රිමටෝරියම් පාවිච්චි කරන බලමු ලොකු අපද්‍රව්‍ය ප්‍රමාණයක් නෙමෙයි ඉන්නේ. ඉහළ උෂ්ණත්වයේ පිළිසීම තුලින් විනාශයට ලක්කල යුතුයි. හැබැයි දැන් මේ ස්වයං නිරෝධන කරන කාල සීමාව තුලදී COVID-19 ලෙඩෙක් වාර්තා වුණොත් එහෙම ඒ අපද්‍රව්‍ය ටික අනිවාර්යයෙන්ම පිළිසීම සඳහා භාජනය කළ යුතුයි. ඒ කාරණාවත් මම හිතන්නේ ප්‍රජාව දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. Live at 12 අදට අවසන්. මම මංජුල වීරසිංහ. මම දුෂානි නානායක්කාර. ඔබට සුබ දවසක්.